ඒක නිසා ඔබ සියලු දෙනා නිවන් දකින්නට දුකෙන් මිදෙන්නට බලාපොරොත්තු වන බෞද්ධයෝ නම් බව උදුරා දමන්නට ඔය රාගමුල දේශමුල මෝහමුල උදුරා දමන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබ සියලුම දෙනා තයෝමේ අභිසංකාරා තේරුම් ගන්න ඕන. මේ අභිසංකාර තුන තමයි ඔබේ නිවන වහලා තියෙන්නේ. මේක මම බොහොම පැහැදිලිව දේශනා කරනවා කියනවා. මේ අභිසංකාර තුන තමයි අද මේ ලංකාවේ ඉන්න පැවිදි ගිහි සියලු බෞද්ධයන්ගේ නිවන තනිකරම වහලා තියෙන්නේ. පළවෙනි එක පුඤ්ඤ අභිසංකාර. පින්කමක් කරලා ඒක අභිසංකාරයක් බවට පත් කර ගැනීම. පින්කමක් කරලා මෙතන තියෙනවා සූත්‍රයක් ප්‍රාර්ථනා ආයාචනා සූත්‍රය කියලා. තවත් අංගුත්තර නිකායේ සූත්‍ර ධර්ම තුන හතරකම තියෙනවා මේ ප්‍රාර්ථනා ආයාචනා බෞද්ධයෙකුට ගැළපෙන්නේ නැහැ කියන. නමුත් අද අර සද්ධර්ම පුණ්ඩිතික සූත්‍රයේ කියන මහායාන ධර්මයේ මේ ප්‍රාර්ථනා ආයාචනා තමයි බොහොම වැදගත් කොට සලකන්නේ. ඉතින් ඒක නිසා මේ පින්කමක් කරන එක බුදුහාමුදුරේ එපැයි කිව්වේ නැහැ. පින්කම් කළ යුතුමය නන්දාවනි, පින්කම් කළ යුතුමන සුමනාවනි කියලා බුදුහාමුදුරෝ පින්කම් අනුදැනවදාල්. හැබැයි පින්කමක් කරලා අර මහායාන ආගමේ මොකද එක යානෙයි තියෙන්නේ. යාන තුනක් නැහැ. මොකද යාන තුනක් නැහැ කියන්නේ? දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ලෞතුරා බුද්ධ යානේනුත් දුක කෙලවර කරන්න පුළුවන්, අවසන් කරන්න පුළුවන්. පච්චේක බුද්ධ යානේනුත් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අරහත් බුද්ධ යානේනුත් පුළුවන්. එතකොට තුන්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන් බුද්ධ දේශනාවට අනුව. නමුත් මහායානයට අනුව තුන්තරා බෝධියක් නැහැ, මහායානය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා මිසක මේ දුක් පැවැත්ම සදහටම අයින් කරන්න බෑ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බොහෝ ඡේදවල තියෙනවා අපේ මේ ගමන කෙලවර කරපු අපේ සැරියුත් මහා අරහතුන් වහන්සේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වුණා. නමුත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියලා තියෙනවා තාම සැරියුත් හාමුදුරුව බුද්ධත්වයට පත් වුණේ නැහැ. ආයුසරයක් මෙන්න මෙහෙම නමකුත් දාලා මෙහෙම වෙලා අනාගතයේදී තමයි නිවන් දකින්න දුකෙන් මිදෙන්න කියලා. ඉතින් ඒක නිසා මහායාන බුද්ධාගමේ මේ පින්කම් කිරීම බොහොම බලවත්. අනිපාර පිනෙන් ඉල්ලන්න, යදින්න, ප්‍රාර්ථනා කරන්න, ආයාචන කරන්න අවශ්‍ය විදියට මහායාන බුද්ධාගම හැදුවා. හැබැයි මේවා මේ පින්කමින් ඉල්ලන එක, යදින එක, යාඥා කරන එක, ප්‍රාර්ථනා කරන එක මේ හෙළබිමේ වැසියන්ටත් අර නිවන් දකින්න බැරි දුප්පඤ්ඤස් මිනිසුන්ට මේක බොහොම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ කියන්නේ මේ ජීවිත කාලය නම් කොහොමත්ම නිවන් දකින්න බෑ. ඒ නිසා ආයි ඉපදිලා අදට වඩා හොඳ තත්ත්වයක් ලබා ගන්න මේ පිනෙන් ප්‍රාර්ථනා කරන්න ඕන, ඉල්ලන්න ඕන, යාඥා කරන්න ඕන. එහෙම එකක් ඉගැන්නුවා මහායාන බුද්ධාගමේ. මහායාන බුද්ධාගම ආවට පස්සේ ඒවා අර හුදී ජනයාට ඒවා ගැලපෙන්න පටන් ගත්තා. ඒ අනුව සියලු මිනිස්සු පින්කම් කළා, ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න පටන් ගත්තා. මේ පින් දෙන එක, පවරන එක, පින් අනුමෝදන් කරන එක බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන පුඤ්ඤ පාප පහිනස්ස කියන එක අමතක වෙලා ගියා, අත්හැරියා, ඒක නැති වුණා. ඒ නිසා අද මේ සම්මත බුද්ධ ආගමේ ওই පින් වාක්‍ය හදාගෙන ඔක්කොම කරන්නේ මේ පින්කමක් කරලා පිනෙන් ප්‍රාර්ථනා කරලා ඉල්ලලා යාඥා කරලා පින පුණ්‍ය අභිසංකාරයක් කරලා අර අභිනිවේෂානුසය අතීත අර මේ නිවන වහගන්නවා. ඒ වගේම පැවැත්ම සුගති ලෝකවල කාම ලෝක පවත්වා ගන්නට මගක් හදාගන්න. ඉතින් ඒක නිසා
අද මුළු මේ පන්සල් සංස්ථාවෙම මේ බුද්ධ ආගම කියලා සම්මතයෙන් තියෙන එක බුදුහාමුදුරන්ගේ ධර්මයට කොච්චරනම් විරුද්ධද. බුදුහාමුදුරෝ දේශනා කළේ කිව්වේ පින්කම් කරන්න, පින්කමක් කරපු මොහොතෙම පුඤ්ඤ පින දීලා පවරලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමේ මිදෙන්න. නමුත් අද වෙනකොට පින්කමක් කළා බාල සමාගම ප්‍රාර්ථනා කරනවා, ඉල්ලනවා, යාඥා කරනවා. තව දෙව් සැප රජ සැප සිටු සැප නොලැබපු මිනිස්සු නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා පින්කම් කරන්ඩ, පින්කම් නොකර හිටන්නේ. පින්කම් තුනයි තියෙන්නේ, දාන සීල භාවනා තුනම පින්කම්, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. හැබැයි පින්කමක් කර හැම මොහොතකම පින් දීලා පවරලා අනුමෝදන් කරලා පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. පිනෙන් කිසිම මොහොතක කිසිම දෙයක් මේ මොහොතට පින්කම කර මොහොතට පසුව ඒ පිනෙන් මේ දේවල් මට ලැබෙන්න කියලා ඉල්ලන්නේ, ආයාචනා කරන්න, ප්‍රාර්ථනා කරන්න. ගැළපෙන්නේ නැති බව, සුදුසු නොවන බව මේ ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, ආඥා කරන්නේ මේ ලෞකික සැප සම්පත්, දේව සැප, රජ සැප, සිටු සැප, නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත්, රත්තරම් බඩු අරවා මෙවා. දැන් මේවා ටිකක් වයසක උපාසකම්මලට මේවා ටිකක් ගැළපෙනවා. ඒක හින්දා තමයි අර බෞද්ධයා චැනල් එක කියන එකේ අර හිටපු හාමුදුරුවෝ මේ වයසක උපාසකම්මලට මේ වගේ කියනවා, ඔබට මේ ජීවිත කාලෙ නම් මේක කරන්න බෑ, ඊට පස්සේ ඊගාව උපදින තැනකදිවත් මේවා ඔය භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත් ලැබෙන්න ඕන කියලා. ඒ ගමන අනේ අර උපාසකම්මලත් අර රත්තරම් බඩු ටික එතෙන්දිම ගලෝලා ඔක්කොම පූජ කරලා එක්කහු කොල්ලා ගොඩ ගහගෙන අර හාමුදුරුව ඒවා උපාදානය කරගෙන සිද්ධ වෙච්ච විඤ්ඤාහිය ඔබ කාටත් දකින්න. මේවා මේ බුද්ධාගමට මිසක් බුදුදහමට නම් ගැළපෙන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ බෞද්ධයෙක් හැටියට පින්කම් කරන්න එපැයි කියලා කවුරුවත් බුදුහාමුදුරුවෝ හෝ මම හෝ කවුරුවත්ම කියන්නේ. හැබැයි පින්කමක් කරලා පින් දෙන්න, පවරන්න, අනුමෝදන් කරන්න, පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඔබේ ඥාතීන්ට යුතුකම් වගේ ගිම්මිටු කරන්න. ඒ නිසා පින්කම් කරන්න ඕනේ, පින් දෙන්න, පින් පවරන්න. එහෙම කළොත් ඔබ අර අභිරතේ මිදී නිදහස් වෙලා අනභිරතේ පිහිටා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ අද මුළු බුද්ධාගමම පදනම් වෙලා තියෙන්නේ පින පදනම් කරගෙන ඒ මහායාන බුද්ධාගම නිසා. නමුත් බුද්ධ දේශනාවට අනුව පිනෙන් නිවන් දකින්න බෑ, පින් දීලා පවරලා කුසලයක් බවට පත් කරගන්න ඕනේ. පින දෙන්න දෙන්න, පවරන්න පවරන්න, අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න ඒක බලය වැඩි වෙනවා, කුසලයක් බවට පත් වෙනවා, ඔබ නිදහස් වෙනවා උපාදානයෙන්. ඒ අනුව ඔබට මඟපල් ලබන්න පාර විවෘත වෙනවා. එනිසා මේ පුඤ්ඤාභිසංකාර මුළු බුද්ධාගමේම තියෙන පින්කම් කර කර ඔය පින් වාක්‍ය හදාගත්තෙම මේ මහායාන බුද්ධාගමේ. ඒකට හේතුව අර එකම ඥානයයි තියෙන්නේ, ලෞතරා බුද්ධාන විතරයි තියෙන්නේ. එතෙක්කල් පින්කම් කර කර හොන්සුගති ලෝකවල, අර ලෝකවල, දෙව් ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ඉඳ මේ කාලි ගෙවන්න ඕන. මොකෝ ලෞතරා බුද්ධයට පත් වෙන්න පුළුවන් කල්ප කාලයකට එක්කෙනෙකුට විතරයි. මහායානාගමේ නිවන් දකින්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන් කල්ප කාලයකට එක්කෙනයි. නමුත් අපේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයට අනුව අදත් ඕනම මිනිහෙකුට මේ මගඵල ලබලා නිවන් දැකලා දුකෙන් මිදලා නිවන් දකින්න පුළුවන් අරහත් බුද්ධයානෙයි. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන කොච්චරනම් වැරදිද මේ මහායාන බුද්ධාගම. හැබැයි අර හුදී ජනයාට මේ ජන විඥාණයෙන් කටයුතු කරන තේරුමක් නැති ධර්මයක් නැති අර ගැඹුරු ධර්මයක් තේරුම් නොගන්න එක්කෙනෙකුට මේ අද පින්කම් කරලා කොහොම හරි ඉල්ලලා ප්‍රාර්ථනා කරලා අදට වඩා හොඳ තත්ත්වයක හෙට අර රජ වෙලා සිටු වෙලා භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත් ලැබලා ආයි උපදින එක වටිනවා. සංසාර වටිනවා. ඒ තත්ත්වයට ආගම පත් කළා. අද ආගමේ, බුද්ධ ආගමේ ඔය
නන්දා මල්ලිකා සුමනා සුනන්දා මේ ඔක්කොම ගෑනු කට්ටියගේ නම් තියෙන මොකෝ ගෑනු කට්ටියට තමයි මේ වුණේ. ඒක නිසා හැම කෙනෙකුටම උපාසකම්ලට කියනවා මේ නන්දා මල්ලිකා විසාකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින උගහා සාදු සාදු කියන අර අර සාදු කිව්වර පේනවනේ ඔය පුරුද්ද ඔව් ඈ දැන් සාදු සාදු කියලා ඒක ඒක බාරගත්තා උපාධනය කරගත්තා ඒකෙන් වහම් මිදෙන්න ඕන ඒක නිතා ඕක දැන් ඔය පන්සල් වල හාමුදුරුව ඕකමයි කියන්නේ හැබැයි උපාසකම්ලට ඒක බොහොම රසඳුනා බොහොම හොඳ කැමති වචනයක් ඒක නිසා අනේ සාදු සාදු මට ඒවල බේවා කියලා ඉල්ලනවා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ පැවැත් නිවන වැහෙනවා පැවැත්ම සුගතියක ගාම ලෝකෙක දික් වෙනවා ඒක බොහොම ඒක තමයි සංසාර සාරූ සියලු රෝගවලට හේතුව ඔය සංසාරයි කියලා ගැනීම ඒක නිසා ඒකෙ මිදෙන්න ඕන පින්කම් කරන්න පින් දෙන්න පවරන්න පන්මෝදන් කරන්න පුණ්‍ය පාප පහිනස්ස කරන්න පින ශේෂයක්වත් ඉතුරු කරගන්න එපා පුළුවන්ම ධර්මයක් දීලා ඉවත් කළා අයින් කරන්න යාඥා කරන්න ප්‍රාර්ථනා කරන්න නම් එපා ඒක බුද්ධ ධර්මයි ඊට පස්සේ දෙවෙනි එක ඊට වඩා ටිකක් බලවත් අපුඤ්ඤ අபிසංකාර දැන් ඔය කිව්වේ පුඤ්ඤ අபிසංකාර මේ කිව්වේ අපුඤ්ඤ අபிසංකාර දැන් මේ අද වෙනකොට රටේ බෞද්ධයෝ ලංකාවේ බෞද්ධයෝ පන්සල් ආශ්‍රයෙන් මෙන්න මේ අපුඤ්ඤා විසංකාර කරලා හතර අපාය යන පාරකට මගකට යොමු වෙලා තියෙනවා. මොනවද මේ අපුඤ්ඤා විසංකාර? දැන් පිනක් කළා ප්‍රාර්ථනා කරලා ඉල්ලන එක එකක්. ඒකෙන් නම් යන්නේ ටිකක් හොඳ තැනකට. හැබැයි අපුඤ්ඤා විසංකාර කරලා දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ අපුඤ්ඤ අபிසංකාර කියලා බුද්ධ දේශනාවේ පරිවිමංසන සූත්‍රයේ සංගීති සූත්‍රයේ තව උඟත් සූත්‍රවල බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. දැන් ඔබට ඔබේ දෙයක් ඔබ හදාගත්ත වවාගත්ත සකස් කරගත්ත දෙයක් කවුරු හරි හොරෙන් ගත්තා. ඔබට පාඩුවක් වුණා. අලාභයක් වුණා අපහසුවක් වුණා අපි හිටමු ඔබ වත්තේ කෙහෙල් ගහක් වැව්වා හොඳ කෝඩි කුට්ටු කෙහෙල් ගහක් වැව්වා හොඳට කෙහෙල් කැනක් හැදුනා කෙහෙල් කැන දැන් පැහිලා මේ කෙහෙල් කැන පැහිලා නම් කපල ගෙට අරගන්න එක ඔබේ යුතුකමක් ඔබ හිතුවා තව දවසක් දෙකක් තියන්න ඕන කෙහෙල් කැන රෑ හොරෙක් ඇහිලා කපාගෙන ගියා දැන් ඔබට උනේ අලාභයක් අපහසුවක් ඔබේටයක් ගත්තා. දැන් ඔබ මොකද කරන්නේ මේක තමන්ට යමක් අහිමි වුණා මේ කෙහෙල් ගැන කැපීම විතරක් නෙමේ තව ඔබට මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම ඔබට හිමි දේවල් ඔබ හිතන දේවල් ඔබ නිත්‍යසේ ගන්න දේවල් ඔබට නැති වෙන්න පුළුවන් අහිමි වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවක අර කෙහෙල් කැන කැපු වෙලාවේ දැන් උදේ නැගිටලා බැලුව ගමන්ම කෙහෙල් කැන නැහැ කපාගෙන ගිහිල්ලා එක පාට බොහොම වේගයක් වේදනාවක් ආවේගයක් එනවා මගේ මම හැදුවේ මම වැව්ව කෙහෙල් කැන මොකෙක් හරි කපාගෙන ගියා ඕකට නම් හෙන ගහන්න ඕන නයා කන්න ඕන පාචනේ හැදෙන්න ඕන හොඳක් නම් වෙන්න එපා කාපු කාපු එකට මෙහෙම වෙන්න ඕන පාචනය හැදෙන්න ඕන කියලා හිතෙන් තව වචනකින් කතා කළේ නැහැ හිතෙන් ශාප කළා මේ විශ්වයට කළු කිරණ ශක්තියක් නිකුත් කළා අපුඤ්ඤ අபிසංකාර හිතාගන්න බැරි තරම් ඔබේ ලේ ධාතුව කිලුටු වෙලා මිසක ඔය දේ කරන්න බෑ ඒ වගේම බාහිර ලෝකයක් විස කිරණ වලින් කළු කිරණ වලින් කිලුටු කරා ඒකත් මදි අර කේල් ගැන ඊට පස්සේ ගෙඩෙට ගිහිල්ලා කතා කරනවා අපේ කේල් ගැන කැපුවා
තවත් රුපියල් 1000ක් විතර වියදම් කළා පූජා වට්ටියකුත් හදාගෙන යනවා මෝදර කෝවිලට එක්ක සීනිගම දේවාලෙට එක්ක මුන්නේතරමට එක්ක ගමේ පන්සලේ දේවාලෙට ගමේ පන්සලේ දේවාලෙට දේවාලෙට යනවා හදාගන්නවා හාමුදුරුවන්ට කියලා වස් කවියකුත් ඈ වස් කවියත් කියලා පොල් ගෙඩියකුත් ගහලා ශාප කරලා මරලා තෝනි දීලා මුළු මේ කෙහෙල් කනේ වාසිය ලාභයේ වටිනාකම රුපියල් 1000යි. දැන් ලක්ෂසමේ මනින්න බැරි තරමකට විසගිරණ කළු කිරණ මේ සංසාරයේ ඔබට උරුමවන පාප කර්ම අකුසල් ඔය කෙහෙල් කන නැතිවීම නිසා ඔබ විසින් උරුම කරගත්ත හදාගත්තා. පන්සලේ තියෙන දේවාලේ තමයි මේකට මුල්ලුනේ. දේවාලට තමයි ආම්දුරන්ට තමයි කියන්නේ. ආම්දුරුත් ගිහිල්ලා උඟ පන්සල් වල වට වස් කවි කියනවා අනිවාර්යෙන් දේවාලයක් තියෙනවා පොල් ගහනවා පලි ගහනවා ශාප කරනවා මේ වගේ දේවල්. මේක තමයි මේ අපුඤ්ඤා අභිසංකාර. ඊට පස්සේ මේවා දැන් මුළු රටේම සියලු මිනිස්සු අද වෙන විට මේ ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ. හැබැයි මේ බෞද්ධයෝ දැන් Tamanta මොනවා හරි පොඩි අඩුපාඩුවක් අවශ්‍යතාවයක් මාග මොකක් හරි අහම දේශපාලකයෝ Tamanta බලේ නැති වුනහම Tamanta නැමිතු නැති වුනහම ඔය සීනිගම දේවාලට ගිහිල්ලා කතරගම දේවාලට යනවා එනවා නම් ඉන්දියාවේ මොකද්ද තැනකටත් යනවා මොකද්ද ඒ වගේ තැන් වලටත් යනවා ගිහිල්ලා ශාප කරනවා වෛර කරනවා දේවාල වලට ගිහිල්ලා කන්න ලව් කරනවා මේ සියලු දේ තමන්ට අපුඤ්ඤාභිසංකාර අනිවාර්යයෙන්ම සතර අපායට යන කලුකිරණ ශක්තියක් විසකිරණ ශක්තියක් ඒ පුද්ගලයාට ඔය ලේ ධාතුව කොච්චර කිලුට වෙනවද කිව්වොත් ඔය ඕ වගේ ඔය දේවාල වලට ගිහිල්ලා ශාප කළා පලි ගහලා වස් කවි කියපු මිනිසුන්ට අර පසු කාලීනව අර කර්මයේ ඉවර අර අනිත් පැත්තට හැරුණ ගමන්ම එක්ක කැන්සර් හැදෙනවා ලියුකේමියා හැදෙනවා පිටරෝග හැදෙනවා බොහොම දුක් විඳලා අවසාන ජීවිත කාලය නොවිනිනා දුක් විඳලා ගත කරලා මේ කර්මයේ ගවන්න වෙනවා ආයි උපදින්න නම් හතර අපාය. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබේ යමක් නැති වුණොත් ඔබට ඒ වගේ අපහසුයක් ආවනම් කෙහෙල් කනක් කැපුණා නම් ඒ වෙලාවෙත් හිතන්න ඕනේ මේකත් සිද්ධ වුණේ හොඳටමයි මම කවදා හරි සංසාරයේ අනුන්ගේ කෙහෙල් කන කපාගෙන ඇති මම දැන් මේ කෙහෙල් කන කපාගෙන මමනේ මේ ණයෙම් විදී නිදහසුනා මට ලැබුණේ කොච්චර අවස්තුන්ද අවස්ථාවක්ද කියන්න ඔබ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ ඒ විදියටයි ඒකානපාන සති සමාධිය වැඩි ඉතින් ඒක නිසා මේ ණයනුත් මම නිදහසුනා මට කොයිතරම් වටිනාකමද වාසනාවද අනේ මිනිස්සුත් කොහොමහරි මේක කාලා බඩ කන්න දෙයක් නැති හින්ද වෙන්නේ නැති කරගන්න ඇත්තේ කියලා තරහක් වෛරයක් ද්වේෂයක් නැතුව අන්න මෙත්තානුසතිය නිවැරම නියම නිවැරදි විදිහට වඩනවා බැරි වෙලාවත් ඒක ඒ මිනිහට අයිති නැත්නම් හෙට උදේ වෙනකොට ඔය කෙහෙල් කන ඔබගේ දෙත්ත ගෙනත් තියයි මොකද මේ කිරණ ශක්තිය බලවත් ඔබේ ඒ සුදු කිරණ ශක්තිය බොහොම බලවත් එයාට අයිතියක් නැත්නම් හිමිකමක් නැත්නම් කර්මයක් නැත්නම් කෙහෙල් ගැන හෙට උදේ වෙනකොට ආපහු යන්තිය. ඉතින් ඒක නිසා බෞද්ධය හැටියට ඔබ කිසිම අවස්ථාවක ඔබට යමක් පාඩුවක් කලාභයක් අපහසුයක් අමාරුවක් වුණොත් ඒ සියලු දේ හිතන්න ඕනේ ඒකත් සිද්ධ වුණේ හොඳට මගේ සංසාරේ පෙර කර්මයක් නිසා මේක සිද්ධ වුණා ඒ සියලු කර්ම වලින් මම මිදී නිදහස් වෙන්නට මට අවස්ථාවක් ලැබුණා කියලා හිතලා පරම මෛත්‍රිය කළා ආර මෛත්‍රිය කරන්න ටිකක් හිත හදා ගන්න වෙනම හැබැයි මොකද අර එන වේගයක් තියෙනවා ඒ වේගයට ගැලපෙන නොගැලපෙන විදියට කටයුතු කරලා ඒ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න ඒ අවස්ථාවටත් ඒ ක්‍රියාවටත් මෛත්‍රී කරලා ඔබේ හිත පිරිසිදු කරගත්තොත් ඔබ ජය ගන්නවා ඔබ ආනපාන සති සමාධිය වඩන පුද්ගලයෙක් වෙනවා ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වස් කවි කිව්වොත්
මේ ශාප කළොත් පලි ගැහුවොත් පොල් ගැහුවොත් මුළු විශ්වයටම මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරමයි ඔබ කළු කරන්නේ විස කිරණ වලින් කළු කරන්නේ ඔබ යම් ආකාරයකට මේ මහා භූත හතර කිලුටු කළොත් ගුණාකාරයෙන් වර්ධනය වෙලා ඔබට පටිසන් දෙනවා ඒක තමයි පටිසන් ඵල විපාක හැටියට ඔබට උරුම වෙන. ඉතින් ඒක නිසා ඒ වගේ පටිසන් දෙන ඵල විපාක දෙන මේ අපුඤ්ඤාභිසංකාරයක් කිසිවෙකුත් කොයි වෙලාවකවත් කරන්න හොඳ නෑ. නොකළ යුතුයි. බුද්ධ දේශනාව බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරනවා නම් මෙන්න මේ අවස්ථාවේ තමයි පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය පතුරවන්න ඕන. දැන් මේ සියලු දේ මේ වගේ වැරදි දේ කරන්නේ මේ රටේ ඔය දේවාල තියෙන පන්සල් මුල් කරගෙන. ඔය මුන්නේශ්වරම කියන්නේ ඉස්සර පන්සලක්. ඔය සීනිගම කියන්නේ පන්සලක්. ඔය මෝදර කෝවිල හැදුවේ පන්සලක් ආශ්‍රයෙන්. කතරගම කිරිවේර තිබුණේ දැන් දේවාල වෙලා. කොච්චර නම් මේ මිනිස්සු මේ දේව ආගම් වලට මේ අපුඤ්ඤ අභිසංකාර වලට ගැටි වෙලාද කියලා හිතාගන්න බැරි. මේ ඔක්කොම මේ බුද්ධාගමේ නාමයෙන් කරන්නේ ආද. ඔය ඔක්කොම පන්සල් වල දේවාල තියාගෙන මේ වගේ අපුඤ්ඤ අභිසංකාර කරන්නේ. ඉතින් මුළු ගමකට රටකට මේ අද වෙලා තියෙන වින්නැහි වෙන එක බොහොම සාධාරණයි. ඇයි මිනිස්සු ඔක්කොම අපුඤ්ඤාභිසංකාර වලට බොහොම ගැටි වෙලා තියෙන. ඒ බොහොම සතුටෙන්ම කරනවා. ඒවා බොහොම ප්‍රසිද්ධියේ සතුටෙන්මයි කරන්නේ. රූපවාහිනි වල ඔක්කොම දාන්නේ ඕවා. චැනල් වල ඔක්කොම පෙන්වන්නේ ඕවා. මිනිස්සු ඔක්කොම ඒව බලන මිනිස්සුත් ඔක්කොම අර අපුඤ්ඤාභිසංකාරයෙන් හිතෙන් හරි අනේ හොඳයි ඕක හොඳ ඔහොම කරන එක හොඳයි කියලා ශාප කරනවා වෛර කරනවා ක්‍රෝධ කරනවා මුළු රටම විනාශ වෙන අපුඤ්ඤාභිසංකාර අභිනිවේශ අනුසය උපද්දවා ගන්න. ඒ නිසා ඔබ බෞද්ධයෝ හැටියට කිසිවෙකුටත් මොන හේතුවකට හරි ඔබට මොන අලාභයක් පාඩුවක් වුණත් ඒකත් හොඳටයි සිද්ධ වුණේ වෙන්නේ කියලා හිතලා ඒකත් මගේ මෙහාපතටයි වෙන්නේ කියලා හිතලා පරම මෛත්‍රිය ආර මෛත්‍රිය පතුරවල ඒ ඇයටත් යහපතක් සිතක් ශාන්තියක් සුවයක් වේවා කියලා අවංකව පිරිසිදුව එයට පරම මෛත්‍රිය පතුරවන්න ඔබ පුරුදු වුණොත් ඒක ඔබෙත් යහපත බාහිර ලෝකයටත් යහපත බව ඔබ තේරුම් ගන්න. ඊට පස්සේ තුන්වෙනි කාරණේ අනෙඤ්ජ අභිසංකාර අනාර්ය ධ්‍යාන ලැබලා මේ අනාර්ය ධ්‍යානයක් උපාදානය කරගත්තොත් අර බ්‍රහ්මත්වයට බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වෙනවා. කල්ප කාලයකට මේ මඟ වැහෙනවා නිවන වැහෙනවා. ධ්‍යානයක් ලැබලා අර බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වුණොත් මේ බ්‍රහ්ම සාභ්‍යත්වය අර දීර්ඝායුෂ දේවනිකාය කියන එක. එතෙන්දී මේ බුදුහාමුදුරුවෝ කියන දෙයක් හෝ මිනිස්සුෙකුට හිතන්න පුළුවන් දෙයක් හෝ හිතන්න බෑ. ඉතින් ඒක නිසා එතන ඔහේ විපාක අවස්ථාවක් ගෙවනවා. කල්ප කාලයක් ඒ දීර්ඝායුෂ තියෙන දේවනිකායවල ගෙවා ගන්නත් බෑ. අඩු කරන්නත් බෑ. කිසිම කුසලයක්කින් කුසල ගවේෂි කරන්නත් බෑ. කින් සත්‍ය ගවේෂි කරන්නත් බෑ. කිසිම පිනක් කරන්නත් බෑ. කුසලයක් කරන්නත් බෑ. නිවන් දකින්නත් බෑ. ඔහේ අසඤ්ඤ තත්වයේ ඒ අසඤ්ඤ තත්වල කල්ප කාලයක් ගත කරන මිනිස්සු ඉන්නවා. මේ එයත් මිනිස්සු වෙලා මේ අනාර්ය ධ්‍යාන ලැබලා ඒ ධ්‍යාන වලට බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වෙලා ඉන්නවා. ඒකත් අර පුඤ්ඤාභිසංකාරයෙන් අර දෙව්සප් රජසප් ඉල්ලලා ලැබෙන එකත් අපුඤ්ඤාභිසංකාරයෙන් සතර අපාය යන එකත් මේ අනිඤ්ඤාභිසංකාර වලින් ඔය දීර්ඝායුෂ දේවනිකාය උපදින එකත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මේ නිවන සදාටම සහමුලින්ම කල්ප කාලයකට නිවන ප්‍රමාද වෙනවා වැහෙනවා නිවනට මඟ වහගන්නවා. ඒව කරන්නේ මිනිස්සු කැමැත්තෙන්මයි. ඒව කරන මිනිස්සු නොදැනුවත්කමෙන්මයි අඥානකමෙන්මයි. ඒව කරන්නේ ආගම්වල කියපු දෙයක්. මේ ලංකාවේ නම් ඔය සියලුම දේ ඔය පින්කම් කරලා ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ ආඥා කරන්නේ ඔය දෙව් මිනිස්සුන්ට කෙලවර ඔක්කොම මහාමුදුර මිනිස්සුන්ට.
ඒ වගේම ওই දේවල් තියාගෙන පන්සල් වල ওই ඔක්කොම අපුඤ්ඤාපි සංකාර කරනවා. ඒ වගේම ওই ධ්‍යාන භාවනා මධ්‍යස්ථාන තියාගෙන අනාර ධ්‍යාන වඩලා ওই අසඤ්ඤතලයට යන්නේ ඔය මිනිසු ආගමේ යන්නේ. එතකොට මේ තුනම තියෙන්නේ මේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර අනිඤ්ඤාපි සංකාර තුනම තියෙන්නේ මේ සම්මත බුද්ධ ආගමේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට සාමුලින්ම විරුද්ධ දෙයක්. එතකොට මේ ආගමේ හැටියට කරන්නේ මේ නිවන තුනෙන්ම වැහෙනවා. ඒකයි මේ තයෝමේ අභිසංකාර පැහැදිලිව කිව්වේ. මේ තුනෙන්ම පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. නැවත මේ වගේ දෙයක් තමන්ගේ හිතේ නූපදින් ලෙසම හිත පිරිසිදු කර ගන්නට කියලා මේ ගිරිමානන්ද සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කළා කියලා දිනතියි.